එහෙම නොකර බැහැ ස්වාමීනි. මොකද අපේ පෞල් ජීවිතයේ 14 දෙනෙක් ඉන්නවා ගෙදර. ඒ කියන්නේ ඔහුගේ පළවෙනි විවාහයේ 4 දෙනෙක් ඉන්නවා දරුවෝ. දෙවෙනි විවාහෙත් දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඔහුගේ අම්මා තාත්තත් ගෙදර ඉන්නවා. පළවෙනි විවාහයේ බිරිඳගේ අම්මා තාත්තත් ගෙදර ඉන්නවා. දෙවෙනි බිරිඳගේ අම්මා තාත්තත් ගෙදර ඉන්නවා. තේරම 14යි. පෞලිය 14 දෙනෙක් නඩත්තු කරන්න විශාල වියදමක් යනවා. ඒ නිසා ස්වාමීනි, ධාර්මිකව ධනිය උපයලා නම් හරියන්නේ නැහැ. මම පොඩි පොඩි වැරදි වැඩ කරලා තමයි ධනිය උපයන්නේ කිව්වා. ඒ වුණාට එහෙම කරන්න එපා කියලා අවවාද කරලා ආපහු වැඩියා. කලක් යනකොට ඔහු දරුණු රෝග ආබාධ වලට ලක් වුණා. පස්සේ සරුත් මහරහතන් වහන්සේට මේක ආරංචියලා උන්වහන්සේ වැඩියා. වැඩලා ඔහු එක්ක සාකච්ඡා කළා. සාකච්ඡා කරලා ඔබට දැන් කරපු අකුසල් වලින් මිදෙන්න බැහැ. හැබැයි ඔබට සුගතිගාමි වෙන්න මම මගක් කියලා දෙන්නම්. මොකක්ද මග? ප්‍රග්මේ මෛත්‍රිය වඩන්න කිව්වා. මෛත්‍රිය වඩන්න කිව්වා. මොහොතක් මෛත්‍රී වඩන එක සංගීක දානයක් දෙනවට වඩා පින් සිද්ධ වෙනවා. මතක තියාගන්න. මොහොතක් මෛත්‍රී වඩන එක සංගීක දානයක් දෙනවට වඩා පින් සිද්ධ වෙනවා. ඔහු මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩන අතර සරුත් මහරහතන් වහන්සේට දැන්නෝ ඔහු මෛත්‍රිය තුලම හිත රඳවගෙන ඉන්නවා කියලා. උන්වහන්සේ ආපහු වැඩියා විහාරස්ථානෙට. වඩිනකොට බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සාරිපුත්ත, ඔබ ඔබේ යාළුවා වෙනුවෙන් ඉහළම යුතුකම කළා. අනේ ස්වාමීනි, ඔහු මෙරළක් දන්නේ නැහැ කියලා කිව්වා. ඔව්, ඔහු දැන් මිය ගිහිල්ලා. හැබැයි බ්‍රහ්මකායික දිව්‍ය ලෝකයේ දැන් උත්පත්ති ලැබලා තියෙනවා ඔබ මෛත්‍රිය ප්‍රගුණ කරවපු නිසා කියලා. එහෙනම් ඔබ මේ මෛත්‍රිය ප්‍රගුණ කරගන්න. ඔහු මොහොතයි මෛත්‍රිය ප්‍රගුණ කළේ. ඔබට ජීවිත කාලේ මෛත්‍රිය ප්‍රගුණ කරගන්න පුළුවන්. ඔබ බණ අහනවා, පින්කම් කරනවා, කොයිතරම් අවස්ථාව තියෙනවද? ඔබට බ්‍රහ්මකායික දිව්‍ය ලෝකේ නෙමෙයි, ඉහළම දිව්‍ය තලයක උත්පත්ති ලබා ගන්න, නැත්නම් මිනිස්සු අතර බොහොම ප්‍රසන්න පුද්ගලෙක් බවට පත් වෙලා උත්පත්ති ලබා ගන්න පුළුවන් වෙනවා. ව්‍යාපාදයෙන් දිනපු දෙයක් නැහැ. ව්‍යාපාදයෙන් දිනපු දෙයක් නැහැ. ඒ කියන්නේ දැඩි ලෙස කෝප ලබාගෙන හිමි කරගත්ත දෙයට වඩා තියෙන්නේ මොකද්ද? අහිමි කර ගැනීම. අහිමි කර ගැනීම. එහෙමනම් ඔබ මේක තේරුම් අරගෙන නිතර නිතර මෛත්‍රී වඩන්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා, ද්වේෂ හිතවිලි ඇති කරගන්නවට වඩා හොඳයි කියලා. ලැබුගින්නක් තිබුණා ඈත කන්දක, ඒකට පැනලා අපවත් වෙන්නේ කියලා. ඔන්න බලන්න පේනව නේද? අවසරයි අපේ හාමුදුරනේ, එදිනදා ජීවිතයේ සැපෙන් හා සතුටෙන් ජීවත් වීමට අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාදයි පහදා දෙන්න. ඔව්, සැපෙන් සහ සතුටෙන් ජීවත් වීමට අවශ්‍ය කාරණා වශයෙන් මම කාරණා හයක් කියලා දුන්නා නේද? මොනවද? එක තමයි ධම්මා රාමතා. ඒ කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙන්න. දෙවෙනි එක මොකද්ද? භාවනා රාමතා. හිත තැම්පත් කරගෙන ජීවත් වෙන්න. හතරවෙනි එක මොකද්ද? පහානා රාමතා, නැත්නම් පහීනා රාමතා. දේවල් ගොඩ ගහගන්න එක නෙමෙයි කරගන්න ඕනේ, අවශ්‍යතාවයේ සඳහා දේවල් රැස් කිරීමයි කරන්න ඕනේ. ඊළඟට පවිවේක රාමතා. හිතේ ඇඟෙයි විවේකයක් අපි ළඟ තියෙන්න ඕනේ. ඊළඟ එක අව්‍යාපාද රාමතා. අධිකව කෝප වෙන්න, කේන්ති ගන්න එපා. දැන් මම දන්නවා මෙතන ඉන්නයි ඊළඟට දවසේ ඉඳන් කේන්ති නම් වෙන්නේ නැහැ කියලා. හැබැයි මෙතෙන්දි විතරයි. නෝ, ගෙදරට ගියාමත් රැක ගන්න. මම නිතර කියලා දෙනවා, පන්සලේ සිල් ගන්නවා, ගෙදරට යනකොට සීනි බෝතලේ අරලා දාලා. අම්මා යනකොටම තේ ටිකක් බොන්න බලනකොට සීනි බෝතලේ අරලා දාලා. දැන් මොකද ඉන්නේ? උදේ ඉඳන් මෛත්‍රී කරපුවා හරිද? හරි ගියාද? ඔය ඉවරයි වුණා මෛත්‍රිය. හිතන්ඩ මම නැති අතරේ දන්සලක් දුන්නා කියලා කූඹින්ට. කූඹි වඩාත් කැමති කෑම ටිකක් ඒගොල්ලන්ට දුන්නා. කාන්තාරික ගියත් කෑම ටිකක් අහිමි නොවන පිළිවෙලේ පින්කමම් මං කරගත්තා කියලා සතුටටපත් වෙන්න. ඕ, ඒකයි කරන්න ඕනේ. ඊළඟට නිෂ්පපංච රාමතා. අවසාන කාරණේ ඒ තමයි, නිවනෙහි ඇලෙන්න ඕනේ. මොකද අපිට මේ මොන දේ කළත් මේ සුඛයත් తాවකාලිකයි, සතුටත් తాවකාලිකයි නේද? මේ සියල්ල తాවකාලිකයි. හැබැයි తాවකාලික ලෝකයක ස්ථිර සාර දේවල් නැහැ. ඒ ස්ථිර සාර දේවල් නැති නිසා අපි මොකද කරන්න ඕනේ? නිවනෙහි ඇලෙන්නම ඕනේ. නිවනින් සැනසෙන්න ඕනේ. එසේ නිවනින් සැනසෙන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා. ධම්සභිය
අපේ ධර්ම දේශනාමය වැඩසටහන සහ ධර්ම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වුණේ ධර්මය තුළින් ජීවිතයට සතුට සොයන්නේ කෙසේද යන්න. මම හිතනවා අද දවසේ මේ සඳහම් සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු සියලු දෙනාටම මෙතෙක් නොවැසු දහමක් අහන්නට ඔබට හැකියාවක් ලැබුණා. මේ ප්‍රශ්න ගැටලුවට පිළිතුරු ලැබුණා. මේ අවස්ථාවේදී කරුණින් සම්පදෙන් මහන්සියට ධර්ම පරිශුකාරය පූජා කරන ලෙසට ආරාධනා කර සිටිනවා. තමත් ගෞරවණීය නතුව News First නාලිකා ප්‍රධානි සුරංග සේනානායක මහතාට, එවැගේම මේ විහාරස්ථානයේ දායක සභාවේ සුපින්මතුන්ටත් අපි ආරාධනා කර සිටිනවා. ඔබ සූදානම් කරගත්තේ සපිරිකර කරුණීය සම්පදෙන් මහන්සියට පූජා කරන ලෙසට. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මං පරන්ති. බෝසත් ගුණති මිනිසත් සමාජයක් උදෙසා දම්සභිය සඳහම් ධර්මදේශනයේ සහ ධර්ම සාකච්ඡාවට අද දවසේ වැඩම අවදාලේ කිරිල්ලවල පරකන්දෙනිය ශ්‍රී වීරසිංහ පිරිවෙන් කෘත්‍යාධිකාරී අවසරයි ශාස්ත්‍රපති පූජ්‍ය නාලන්දේ බිමලසිරි ගෞරවනීය සම්පදයන් වහන්සේට News First දම් සභිය වැඩසටහන වෙනුවෙන් ඔබවහන්සේට දෙපාර්ශ්වේෂ නමස්කාර පූරකව පුණ්‍යන මොදුරා මේ පොත සිදු කරනවා. ඒ වගේම මේ ස්ථානයට අදවසේ මේ ධර්ම දේශනාවට සපමිනි පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ මොහොතේ පුණ්‍යන මොදුරා කරමින් යේ ධම්මහාවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකින්න ලබන බවට බුදුන් වහන්සේ විසින් සඳහන් කළ උතුම් වූ ඒ ධර්මයේ සිහිපත් කරගනිමින් අදවසේ අපි මේ ධර්මදේශනා මේ පින්කම මෙතනින් අවසන් කරනවා. වැළපුරුත් වෙනවා ලබන ඉරුදිනේත් මේ ආකාරයේ තවත් විහාරස්ථානයක ධර්මදේශනයක් සමගින් ඔබට සමග එකතු වන්නට. ඔබට තෙරුවන් සරණයි. ධම්සවිය බෝසත් ගුණති මිනිසත් සමාජයකට